එයාපෝට් එකෙන් මොනවද ගෑනුවාගෙන් අහන ප්‍රශ්න 21 එකක් visit visa එකක් ගන්න කොහොමද ඔයගොල්ලෝ වැක්සින් කාඩ් එක අහනවා මොන දැන් දෙන්නේ නැහැ visit visa එක මාස දෙකට අඩු කරලා තියනවා ඊපස්සේ ඉතින් පොඩි window එකක් දෙකේ අපි දෙන්නගේ අත්‍යවශ්‍ය නැතුම් පොඩ්ඩක් දාලා දෙන්න තියෙනවා fresh shoes මේක තමයි අපේ washroom එක මේක තමයි ඉතින් අපි උයවා ගන්න කරනේවා මේ තමයි Welcome to our channel. I think අද අපි ඕගොල්ලන්ට කියන්න හදන්නේ Dubai නායටත්, Dubai නායටත්, Dubai වලට visit එක කොහොමද ගන්නෙ? Dubai වල විස්තර ටිකක් අපි ඕගොල්ලන්ට කියන්න තමයි අද. ගොඩක් වැදගත් තොරතුරු ටිකක් තමයි අද අපි ඔයාලට බෙදා ගන්නෙ. ඉතින් අපි Dubai ආවා, ඇවිල්ලා දැන් මාස එකමාරක් විතර ඇති. මාස එකමාරක් විතර ඇති. ඉතින් අපි දැන් අපි ලංකාවෙන් එයාපෝට් එකේ එන Dubai and a come up, you're going to be Kali video came penwa, Kumba then a visitor. If the AV take a bala, up to Godaka, come in Kerala, up in Prashna Godaka, Halatibuna, airport came one other gang wagon on a Prashna, visit Visaka Ganakoma, the ticket to the price coma, then Dubai let a visa then another, Mimaka Godaka, Prashna Halatibuna, I think a hammer Prashna Katamutra, Arakanatama, Yampia, David Lane, Nathan. වීඩියෝ කියවන කම බලන්න ඕගලන්ට Dubai අලුතෙන් මෙන කෙනෙක් නම් ඔක්කොම අප්ඩේට්ස් ටික අපි ගාව කියනවා අපි කියන අපේ අත්දැකීම් අපි ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්නවා පළවෙනිම ප්‍රශ්නේ ඕගොල්ලෝ මේ කලින් වීඩියෝ එක අපි බැලුවා ඕගොල්ලෝ කියන අපි Dubai වලට එන මේ එයාපෝට් ගයිඩ් වීඩියෝ එකක් කරලා තිනවා කවුරුන් එක බලලා නැත්නම් ඒක දැම්ම ගිහලා බලන්න ඉතින් එතනදී දැක්කා ඕගොල්ලෝ මාව මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පස්වෙනි කවුන්ටරයකට යන්න ඕනේ. එතනට ගිහිල්ලා අපි ෆෝම් එකක් ෆිල් කරලා තමයි යන්න ඕනේ. ඉතින් හස්බන්ඩ් ගේ නම් කිසිම දෙයක් ඇහුවේ නැහැ. ඉතින් මගෙන් තමයි ටිකක් ප්‍රශ්න කරේ. මොකද මං හිතන්නේ ඒකට හේතුව තමයි දැන් ලංකාවේ ගොඩාක් පිරිසක් යනවා Dubai වලට Middle East වලට. ගොඩක් ගැහණු කට්ටිය ගිහිල්ලා ජොබ් හොයාගන්න බැරුව මං හිතන්නේ ඒගොල්ලෝ ප්‍රශ්නවල ඉන්න කට්ටියක් ඇති. ඉතින් ඒවත් එක්ක මේ ගොඩක් ඒජන්සි වලින් රවට්ටලා අරගෙන යනවත් ඇති විසිට ඇවිල්ලා ජොබ් හොයා ගන්න බැරුව දුක් විඳින පිරිසක් මේ රටවල ඇති ඉතින් තිනෙම ඉන්නවා ඉතින් ගොඩක් මේ ඉන්නවා ඔව් අන්නේ ඒ හේතුව නිසා වෙන්න ඇති රවට්ටනෝ මිනිස්සු ඒ හේතුව නිසා වෙන්න ඇති ගෑනු කට්ටිය මෙහෙම රටවල වලට ඇවිල්ලා විසිට වීසා එකෙන් ඇවිල්ලා ජොබ් හොයා ගන්න එකට මේ වගේ පොඩ්ඩක් ප්‍රශ්න කරන්නේ කියන්නේ ජොබ් හොයා ගන්නවා කියන එක කොහොමද මම හිතන්නේ අපේ ලංකාවේ මෙහෙමත් එකක් තියෙනවා කිසි කෙනෙක් නමත්ත ගන්නෙ නෑ නිකන් ප්‍රශ්න අහනවා ඒගොල්ලෝ අහලා එයාලා ඕගොල්ලොන්ව යවනවා Dubai. ඕගොල්ලෝ බය නැතුව ඒවට උත්තර දෙන්න. ඕගොල්ලෝ විසිට් යන්නම් ඉන්නේ විසිට් එකක් කියන්න. රැකියාවට එනවා නම් ඔයාලා එම්ප්ලොයිමන්ට් විසා එකට ඕන එන්න ඕන. ඒක ඔයාලට විසා එක දාන කෙනා කියනවනේ ඔයා විසිට් එකට එනවා නම් ඔයා විසිට් එකට එන්න වාගේ නෑ කෙනෙක් ගාවට හරි අය යාළුවෙක් ගාවට හරි විස්තරය කියන්නේ එයාගේ පුළුවන් නම් ඔයාලට ගොඩක් හොඳයි වැදගත්. එයාගේ මිනිට්ස් ID එකේ කෝපියක් වාගෙනලා තියාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ යන්න දෙනවා ඔයගොල්ලන්ට නීතියෙන් කිසිම මේ බාධාවක් නැහැ ඔයගොල්ලෝ නවත්තගෙන ඔයාලා ආය හරවලා යවන්න එහෙම දේවල් වෙන්නේ නැහැ ඔයාලට එන්න පුළුවන් ඔව් ඉතින් මගෙන් අහපු විස්තර තමයි Dubai යන්නේ මොකටද කාගාවටද යන්නේ ඉතින් අපි දැන්කෝ අපි මේ visit එකකට යන්නේ අපි Dubai වල ගොඩක් කල් ඉඳපු කට්ටියක් පස්සේ අපි visa cancel අපේ employment visa cancel කරලා අපි ලංකාවට ගියා ඒ ඉඳලා ඊට පස්සේ අපි visit එකකින් මෙහෙට ආවේ එතකොට ඒ විස්තරය අපි කිව්වා අපිට visit තමයි අපි යන්නේ මෙහෙමයි අපිට රට බලලා එන්න ඕනේ කියලා ඒ වගේම කාගරි ගාවට යනවා නම් ඒගොල්ලන්ගේ විස්තර ඕගොල්ලෝ ගෙන් අහනවා එතකොට ඒ කියන්නේ ඕගොල්ලන්ගේ සහෝදරයෙක් යාළුවෙක් කවුරු හරි ඒ කියන්නේ ඕගොල්ලෝ Dubai වලට ආවට පස්සේ ඕගොල්ලෝ බලා ගන්න ඕගොල්ලන්ට සපෝට් කරන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයාගේ විස්තර එතන ෆෝම් එකක් තියෙනවා ඒක ෆිල් කරලා ඒ දෙන්න පුළුවන් කට්ටිය අහලා තිනවා මේ ප්‍රශ්නයක් මේ වැක්සින් එක ඕනද කියලා වැක්සින් ගහපු එක ඔව් වැක්සින් ගහපු එක බලනවා කියන්නේ මෙහෙමයි ඒක අර ටිකට් එක අපි දෙනකොට එතනින් මේ බෝඩ් වෙනකොට මේගොල්ලෝ වැක්සින් කාඩ් එක අහනවා. ඉතින් එතකොට ඔයාලා වැක්සින් එකද දෙකද ගහලා තින්නේ. ඒක පෙන්වනනම් ඇති. ඒක මේ එක ලොකුවට ඉෂු එකක් වෙන්නේ නැහැ. ඔයාලා ඒක පෙන්වන්න. ඒක පෙන්වුවට පස්සේ ඒගොල්ලෝ ආයේ මේ ඔයාලට දීලා යන්න කියනවා ඉස්සරහට. අනිත් වැදගත්ම කාරණාවක් තමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම Dubai යනවා නම් ජොබ් එකක් හොයාගන්න පරමාර්ථයෙන් නම් එන්නේ අනිවාර්යයෙන්ම ජොබ් එක හම්බෙන්නකම් ඔයගොල්ලෝ කාලා දීලා ඉන්න ඕනේ ඉන්න තැන් වලට ගෙවන්න ඕනේ ඉතින් මේවට ඔයගොල්ලෝ සල්ලි අරගෙන ඉන්න ඕනේ මාස 3 දැන් දෙන්නේ නැහැ visit visa එක මාස 2කට අඩු කරලා තියන්නේ
ඉතින් මේ මාස දෙක ඇතුළත ඔයගොල්ලන්ගේ කෑමට බීමට සහ අනිකුත් වේදන් වලට ඔයගොල්ලෝ පුළුවන් තරම් සල්ලි අරගෙන එන්න. ඉතින් අපි දෙන්නට මේ කාලෙටම අපිට ගිහිල්ලා තියෙනවා කොච්චරද ගිහිල්ලා තියෙනවද අපිට අපි දෙන්නට ඇත්තටම ගිහිල්ලා තියෙනවා ලක්ෂ 8කට වැඩිපුර ගිහිල්ලා තියෙනවා. අපි දෙන්නටම වියදම ඉන්න තැන් වලට ආයි හැම දෙයකම කෑම බීම. මොකද අපි අපි ඇවිල්ලා අපි රූම් එකක් ගත්තා 1300කට පාටිෂන් එක හිටියා. ඊට පස්සේ අපි රෙන්ට් කාරයක් ගත්තා අපිට ඉන්ටර්වියු යන්න. ඒවට මේවට අපිට ඕන මොකද මෙහි යාළුවන්ට කරදර කරන්නත් බෑ. යාළුවොත් වැඩ කරනවා. ඉතින් යාළුවෝ බලාගෙන නෙමෙයි අපි ඩුබායි ආවේ. ඒ මිනිස්සුන්ට කරදරයක් කරන්නත් නෙමෙයි. ඒකින්ද අපි රෙන්ට් කාරයක් ගත්තා ඩිරාම 1200කට. ඉතින් ඒවට පෙට්‍රල් ගහ ගන්න ඕන. ඉතින් අපි කන්න බොන්න ඕන රූම් එකේ සල්ලි ගෙවනකොට. ඉතින් වීසා වලට එතකොට ටිකට් වලට ඒවත් එක්ක එනකොට අපි දෙන්නට ගිහිල්ලා තිනවා දැන් ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක්. මෙහෙමයි. ඉතින් තව කට්ටිය අහලා තිනවා රුපියල් වලට ඩිරාම්ස් ගන්න පුළුවන්ද කියලා. ඔව් ලංකාවේ එනකොට එයාපෝට් එකේ දිනවා. ඔයාලා එයාපෝට් එකට ඇතුල් වුණාම එතන දෙපැත්තෙම දිනවා බෑන්ක්ස් දිනවා. ඒ බෑන්ක්ස් වලින් අහන්න පුළුවන් අපි රුපියල් වලට ඩිරාම්ස් කරගන්න ඕන කියලා. ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ ගාණ කියනවා. ඒගොල්ලෝ 100 අපෙන් ගත් 105යි රුපියල් 1000ක් චාර්ජ් කරනවා ඒ මාරු කරනවට. ඒගොල්ලොන්ගේ චාර්ජස් එකක් විදියට. ඉතින් අපි ලක්ෂයක් අපි ඩිරාම් 1000ක් ගන්නවා නම් 105000ක් අපි දෙන්න ඕන. එහෙම තමයි වෙන්නේ. ඉතින් අපිට මෙහෙමත් කරගන්න පුළුවන්. ඔයාගේ යාළුවෙක් ඩුබායි ඉන්නවා නම් එයාට පුළුවන් එයාගේ account එකට ඔයා සල්ලි දාලා ඔයා එහෙන් ඩිරාම්ස් ටික තියාගන්න කියන්න. ඔයා ගියාට පස්සේ එයාගෙන් ඩිරාම්ස් ඉල්ල ගන්න. මම නම් කරේ එහෙම තමයි. මම එහෙම කරා ඩිරාම් 3000ක් විතර මගේ යාළුවෙක්ගෙන් මම ගත්තා. මම ලංකාවෙන් එයාට සල්ලි දුන්නා. එතකොට මම එනකොට අතේ 20,000 ගණක් තිබුණා. ඒක මම මාරු කරන් අරගෙන ආවා. මොකද මට ටැක්සියට මොකට හරි උමනාවක් වුණොත් ඒ වෙලාවට මොන හරි කරගන්න. ඉතින් මගේ යාළුවෙක් තමයි ඇවිල්ලා මාව පික් කරත් එයාපෝට් එකට. ඉතින් ওই ටික තමයි ඒ විස්තර තියෙන්නේ. ඕගොල්ලන්ට සිම් කාඩ් එකක් ගන්න ඕන නම් ඩුබායි එයාපෝට් එකෙන් පැහැපු ගමන්ම ඒගොල්ලෝ දැන් අපි විසිට් දෙන්නේ විසිටර්ස් ලට මේ ෆ්‍රී කාඩ් ෆ්‍රී සිම් කාඩ් එකක් දෙනවා. ඉතින් අපි දෙන්නට නම් ඒක වැඩ කරේ නැහැ. මම හිතන්නේ ඒක ඇක්ටිවේට් කරගන්න අපි කල් ටිකක් වෙලා ගියා කියලා තමයි කිව්ව අපි කියලා චෙක් කරද්දි. ඊට පස්සේ අපි කොහොම හරි සිම් එකක් ඕන වෙච්ච නිසා අපි ගියා එමිරේට්ස් මෝල් එකටනේ. එමිරේට්ස් මෝල් එකට ගියා. මේ ගිහිල්ලා එතන මේ ඩූ ඔෆිස් එක තියෙනවා. ඩූ ඔෆිස් එකට යනවානේ. ඒක ප්‍රමේන් බ්‍රාන්ච් එකක්. ඒකට ගිහිල්ලා තමයි මේ ඊට පස්සේ මේ සිම් කාඩ් එක ගත්තා. ඒකේ 1GB තියෙනවා. ඩූ සිම් වලට විතරක් කතා කරන්න පුළුවන් ෆ්‍රී. වෙනස් සිම් වලට කතා කරනවා නම් ඒකට කැපෙනවා. ඉතින් විනාඩි ගාණක් තියෙනවා ෆ්‍රී එකේ. ඉතින් ඩිරම් 49ක් වෙනවා ඒ සිම් කාඩ් එක. ඒක විසිටර්ස්ලට තමයි ඒක තියෙන්නේ. ඒක මාසෙ මාසෙට අලුත් කරගන්න ඕන. මාසෙ මාසෙට අලුත් කරගන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ ජොබ් එකක් හම්බුනට පස්සේ එම්ප්ලොයිමන්ට් වීසා වැද්දුනහම ඔයගොල්ලන්ට ඒක ID එක දීලා හදාගන්න පුළුවන්. දෙකටම යූස් කරගන්න ඕන. නැත්නම් ඒක ගිහලා ඔටෝමැටිකලි සිස්ටම් එකෙන් කැන්සල් කරනවා. ගොඩක් අය අපිට කියලා තිනවා මේ ජොබ්ස් හොයලා දෙන්න, ජොබ්ස් හොයලා දෙන්න කියලා. මෙහෙම ඉස්සර වගේ නෙමෙයි දැන්. ඇත්තටම ඩුබායි එක හරි වෙනස්. ජොබ් එකක් හොයාගන්න හරි අමාරුයි. ඉස්සර නම් ජොබ් ඕන තරම් හොයාගන්න පුළුවන් විදිහ තත්ත්වයක් තිබුණා. ජොබ්ස් මනේ දීලා එහෙම. ඒ කියන්නේ දැන් මං හිතන්නේ අපේ රටේ වුණත් ගොඩාක් කට්ටිය ඩුබායි ඇවිල්ලා ඉන්නවා පොඩි පොඩි කොල්ලෝ කෙල්ලෝ ටික. ඉතින් ඒක නිසා මේ ඒගොල්ලෝ අඩුපඩියටත් වැඩට යනවා. ඉතින් ඒක නිසා පුදුම තරගයක් තියෙන්නේ දැන් ඩුබායි වල ජොබ් හොයාගන්න. ඔව් ඒකයි. මේ අපි ලංකාව විතර නෙවෙයි බංගලාදේශ වල, පකිස්තාන්, එතකොට ෆිලිපීන් හැමෝම ඇවිල්ලා මෙහි වැඩ කරනවා. ඉන්දියන්ස්ලා අඩුපඩියට වැඩ කරනවා. ඉතින් අනිතේ රැකියාව ලඩුයි දැන්. මොකද හැමදේම ගණන් එක්කයි. අනිත් එක ඔන්ලයින් තමයි ගොඩාක්ම දැන් ඉන්ටර්විව් කරන්නේ. ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඉංග්‍රීසි නැත්නම් ජොබ් එකට යන්න අමාරුයි. ඉස්සර වගේ නෙමෙයි. ඔව් ඉංග්‍රීසි බැරනම් ඉතින් ගොඩක් චාටර් ජොබ් වලට තමයි වැටෙන්නේ. චාටර් කියන්නේ ඉතින් කම්පැනි එකට ගිහිල්ලා දාන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් නැත්නම් ඒවට සල්ලි ගන්නවා. ඉතින් දුක් විඳින්න වෙනවා. අනිවාඩු අඩුයි. රෑ පැය 12ක් 13ක් වැඩ කරන්න ඕන. අපිට උදාහරණයක් විදිහට මේ ගාඩන්ස් ලව පෙන්වන්න පුළුවන්. මම පෙන්වන්නම් ඔයගොල්ලන්ට දැන් මේ ගාඩන්ස් ලව. ඒගොල්ලෝ මං හිතන්නේ ඩිරාම් 900 නැත්නම් 1000යි මේගොල්ලෝ වැඩ කරන්නේ. මේ ඉන්නේ ඉතින් මේගොල්ලෝ තමයි. වැලි පොළව වැලි පොළව මෙතන කාන්තාරයක් නේද. ඉතින් මේගොල්ලෝ ගොඩාක් මහන්සි වෙලා මේ වර්කර්ස්ලා දම්මලා වැඩ කරවලා පස් මේ මේ පාක් එකේ ඉන්නවා. ගාඩන් වැඩ වලට ඉන්න 10කට වැඩිය ඉන්න ඔසනක. ඉතින් එක එක්කෙනෙක්ගේ පඩිය ඩිරාම් 1000ක් විතර වගේ වෙන්නේ.
ඉතින් මිනිස්සු ගොඩක් මාන්සිලා තමයි මේ මේවා හදලා වතුර ලයින් ඔක්කොම හදලා තියෙන්නේ. ඕලොන්ට පේනවනේ මේ බට එහෙමයි තියෙන්නේ. ඔක්කොම මේ වතුර ලයින් එක තමයි. ඉතින් කට්ටිට මේක හදලා තියෙන්නේ මිනිස්සුන් නිදාසෙ ඇවිල්ලා වාඩිලා ඉන්න. දැන් ඇත්තටම කියනවා නම් මිනිස්සුන්ට ඒවට මේ වියදම් කරන්න නැහැනේ. අපේ රටවල් වල මේ රටවල් වල මිනිස්සුන්ගේ නිදහස වෙනුවෙන් මිනිස්සු දැන් රැකියාව වලට ගිහිල්ලා ඇවිල්ලා මිනිස්සුන්ගේ මනසට නිදහසක් විදිහට තමයි මේ විදිහට gardens හදලා මේ විදිහට කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට වාඩිලා ඉන්න කට්ටිය ෆැමිලි එකත් එක්කම ඇවිල්ලා මොනවා හරි හදාගෙන කාලා බීලා කයියක් ගහලා ගෙදර යන්න. රටේ ඉතින් කිසිම දෙයක් අඩුපාඩුවක් නැහැ මිනිස්සුන්ගේ ගන්න පඩියට කන්න බොන්න දේවල් තියෙනවා හැමදේම හැමෝන්ටම නිදාස තියෙනවා. මේ තියෙන ගාබේජ් මේ කට්ටියට ඩස්බින් දාන්න මේ ඔක්කොම හදලා තින්නේ මේ මාර පිළිවෙලට වැඩ තියෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකේ ගොඩක් කාලෙකට පස්සේ අපි ඩුබායි ආවට පස්සේ අපිට දිගටම වීඩියෝස් දාන්න හම්බුනේ නැහැ. අපි ගොඩක් බිසි වුණා. ඒ නිසා ඉතින් මේ වීඩියෝ එකක් දාන්න හිතුවේ ගොඩාක් කට්ටිය අපිට කමෙන්ට් කරලා තිබුණා. අපිට පර්සනලි හැමෝටම තනි තනියෙන් කමෙන්ට්ස් වලට රිප්ලයි කර කර ඉන්න බෑ. අපි ටිකක් බිසි. ඉතින් ඒ නිසා තමයි වීඩියෝ එකකින් අර හැම දෙයක්ම අපිට කියන්න අපි අහල ගොඩක්ම අහපු ප්‍රශ්න වලට උත්තර තමයි මේ වීඩියෝ එකකින් ගෙනාවේ. ඉතින් අපි ඉස්සරහටත් ඔයගොල්ලන්ට ඩුබායි බලන්න කැමති අය ඉන්නවා නම් අපේ channel එක subscribe කරලා like කරලා share කරලා තියාගන්න. ඉතින් එතකොට අපි මෙහින් වීඩියෝ එකක් දාපගම ඔයගොන්ට බලන්න පුළුවන්. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. අපිට ආයෙත් පුළුවන් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ආවිලා ඒව explain කරන්න. සතියේකට වීඩියෝ එකක් ගානවත් ගේන්න අපි බලන උපරිම අපේ වාඩු ලයින් කරගෙන. ඔව්. ඉතින් තවනදවට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපිව subscribe කරලා අපිට ලයික් එකක් දාලා ඉතින් comment එකක් දාන්න. අපි එකට අපි ඔයගොල්ලන්ට තවත් වීඩියෝ එකකින් ඒ comment එකට අපි උත්තර දෙන්නම්. ඉතින් ඩුබායි ගැන තව මොනවා හරි විස්තරයක් දැනගන්න තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා කියන්න. ඔව්. ඉතින් ඩුබායි යන්න පුළුවන් ඕන කෙනෙක්ට තාමත් ප්‍රශ්නයක් නැහැ. විසිට තහනම් කරලා නැහැ. එකම දේ තමයි මුදල් අරන් එන්න. තව දෙයක් කියන්න තියෙනවා. මම මේ රටේ ගොඩක් පරණයි අවුරුදු 9ක් වෙනවා පලෙන් ඉඳලා ගියේ. මට හොඳට යාළුවෝ හිටියා. ගොඩක්ම යාළුවෝ මට මම ගොඩක්ම යාළුවන්ට උදව් කරලා තිනවා. හැබැයි මට උදව් කරලා නැහැ කිසිම යාළුවෙක්. මම හැමෝන්ට උදව් කරලා තිනවා. මං ඒ යාළුවන්ගේ සහෝදරයෝ ආවා මේ රූම් වල ගෙනල්ලා තියාගෙන තිනවා. සල්ලි භාගයයි ගන්න. සල්ලි සමහර වෙලාවට මාසයක් දෙකක් ගියාම දෙන්න නැතුණාම ගන්නෙ නැහැ. කන්න බොන්න ෆ්‍රී දෙනවා මම. ඔක්කොම කරලා තිනවා. හැබැයි මම ඩුබායි විසිට් වීසා දැන් ඇවිල්ලා ඉන්නේ. ඒ යාළුවා හැමෝම දන්නවා මං ඇවිල්ලා ඉන්නේ. එනකොට කුව එන්න ජොබ් එකක් වල දෙන්නම්. යක් මොනවා හරි වා ගන්න පුළුවන්. ඔයා ඇවිල්ලා ඉන්නකෝ ඉස්සරින් මෙහෙම මෙහෙම කියලා ආවට පස්සේ එකම මහත්තයෙක්වත් එකම යාළුවෙක්වත් කෝල් එකක් දීලා හැව්වේ නෑ. උදේ ඔයා කාලද? ඔයා ඉන්නවද? ඔයාට ඉන්ටර්වියු එකට යන්න එන්න ඕනද? මොන හරි උදව්වක් තියෙනවා නම් කියන්න. සල්ලි තියෙනවද අතේ? කිසි කෙනෙක් මගෙන් එහෙම අහලා නෑ. හැබැයි මං ගාව ඒ දවස්වල මගේ අතේ සල්ලි තියෙද්දි හරියට යාළුවෝ. ඒ මොකද බොන්න තියෙනවනේ මං ගාව, කන්න තියෙනවා, හැමදේම තියෙනවා, ඉන්න තැන තියෙනවා. ඒ දේවල් තියෙනාට පස්සේ ඒ යාළුවෝ අපිට නිකම්ම ලං වෙනවා. හැබැයි යාළුවෝ කියන්නේ හොඳ මිනිස්සු జాතියක් නෙමෙයි. යාළුවෝ ආශ්‍රය කරන්න හරියටම එක්කෙනෙක් දෙන්නෙක් ඒ කෙනා කවුද කියලා දැනගෙන ජීවත් වෙන්නේ. නැතුව නම් යාළුවෝ ගොඩක් වැඩක් නැහැ. ඇත්තටම වැඩක් නැහැ. රටවල වල ඔයාලට වීසා ගන්න මේ රටේ ස්පොන්සර් කෙනෙක් ඉන්නවා. එයාගේ වීසා එක තමයි ඔයාලා හැමතැනටම පෙන්වන්න තියෙන්නේ. ඉතින් ඒ වීසා එක යට තියෙනවා කියන්නේ එයාලා තමයි ඔයාලගේ බොසා. ඉතින් එයාලා ඇරෙන්න වෙන යාළුවෝ අවශ්‍ය නැහැ ඔයාලට. මොකද එයා තමයි කැන්සල් කරොත් ඔයාව ලංකාවට යවන්නේ. නැතුව යාළුවා මුකුත් කරන්න බෑ. යාළුවා නිකම්ම ඇවිල්ලා ඔයාගෙන් තියෙන දේ කාලා බීලා ඔයාගේ දේටත් ඇරලා යන යාළුවෝ තමයි මේ රටේ ඉන්නේ. වතුර එකක්වත් නිකන් දෙන යාළුවෙක් නැත. ඒකයි ඇත්ත කතාව. හොඳ මිනිස්සුත් නැත්තේ නෑ ඉන්නවා. හැබැයි මට හම්බෙච්ච යාළුවෝ ඔක්කොම හොඳ මිනිස්සු නෙමෙයි. ඔක්කොම ඉන්නේ අපෙන් පුළුවන් නම් කාලා බීලා මේ වෙනේනුන් තමයි. අනිත් වෙලාවේ කොයි වෙලාවෙ යවුවත් අපි බිසි, අපි වැඩ, අපි බිසි, අපි බිසි 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 වුණාට මේ රටේ මමත් දන්න එකක් තමයි හැමෝටම සතියකට ඔෆ් එකක් තියෙනවා. ඒ ඔෆ් එකට මිනිසුන්ට උදව්වක් කරන්න පුළුවන්. එහෙම උදව් කරන්නේ මම මේ රටේ ගොඩක් කට්ටියට උදව් කරලා තිනවා. නමුත් මට කිසි කෙනෙක් උදව් කරලා නැහැ. ඒකෙන්ද ඔයාලත් දැනගෙන ඉන්න යාළුවෝ කියන කෙනෙක් විශ්වාස කරන්න එපා. තමන්ගේ නෑ කෙනෙක් ඉන්නවා නම් එයා ගාවට එන්න. එයා කවදාත් පිටුපානෙ කන්නේ නැහැ. යාළුවෝ කියන්නේ බොරුකාරයෝ. යා ගොඩක් ස්තුතියි අපේ වීඩියෝස් ඔයගොල්ලෝ බලනවට, අපිව සබ්ස්ක්‍රයිබ් කරනවට. ඒ සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝන්ටම thank you. ඇත්තම කියනවා නම් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. අපි දෙන්න යනවා. අපි රූම් එකට යනවා. ඔයගොල්ලන්ට අපි රූම් එකක් පෙන්වන්නම්. රූම් එක කොහොමද කියලා. ඉතින් වර්කර්ස්ලා දාම වැඩ. يعني ඒගොල්ලෝ හැම
ගොඩාක් උදේට ඇවිල්ලා මේ වාය අර අතු ටික කපලාම ලස්සනට මේන්ටේන් කරනවා. එහෙම තමයි මේගොල්ල පරිසරය රැකගන්නේ. ඉතින් අපිට මේ වගේ අපේ ලංකාව වගේ තැන් තැන් වල කුණු එහෙම දාන්න බෑ. හැමතැනම මේගොල්ල ෆයින් ගහනවා. ඉතින් මේ විදිහට ගොඩක් ඩිසිප්ලින් හදලා තියෙන්නේ ඉතින්. පාරේ ලංකාවේ වගේ එහෙම ගෙවල් ඇතුළේ දාගෙන ගරාජ් ගහන්න ඕනේ නැහැ. මේගොල්ලෝ ඔක්කොම වාහන පාක් කරන්නේ එළිය තමයි. දිගටම වාහන පාක් කරලා තින්නේ මේ විදිහට තමයි. ඒ විදිහට තමයි අපේ රූම් එක ඇතුළේ තියෙන ෆර්නිචර්ස් ටික අපිට දීලා තියෙනවා. අපි ගන්න ක්‍රීම්, ඉදිරියට බොඩි ලෝෂන්ස්, ඉතින් වතුරයි තියෙන වතුර අපිට පාවල ගන්න සල්ලි වලට. ඉතින් ලංකාවේ වගේ ටැප් එකකින් වතුර එනවා. එනකොට මේ වතුර බොන්න පිරිසිදු වතුර නෙවෙයි, නාන්න පුළුවන්. එච්චරයි ඒකේ කරන්න පුළුවන් අපිට. ඒ වගේම අපිට ඒසී එකක් දීලා තියෙනවා. මොකද මෙහි ගොඩාක් රස්නේ කාලේට ගොඩාක් රස්නේ. එතකොට අපිට හීටර් එකක් දීලා තියෙනවා අපේ වොෂ්රූම් එකට වතුර උණු වෙන්න. ඒ මොකද සීත කාලේට ගොඩාක් සීතලයි වතුර. ඉතින් ඒ නිසා අපි හීටර් එක ඔන් වෙන්න මෙන්න මේ බටන් එකේ මේ දෙක වොෂ්රූම් එකේ ලයිට්ස් වලට තියෙන්නේ. ඉතින් ඔන්න ඔච්චරයි අපේ රූම් එක. ඉතින් අපේ රූම් එක හැදලා තියෙනවා නෝ. ඉතින් මෙන්න මේ චූටි කබඩ් එකේ අපි තියලා තියෙන අපේ ෂූස්. ඒකට ෂූ රැක් එකක් මේකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ගොඩක් ඉඩකඩ අඩු තැනක ගොඩාක් ප්‍රයෝජනවත් මේ වගේ එකක් ගත්තාම. ඉතින් ඉඩකඩ අපි පිරිමහ ගන්න ඕනේ. මොකද ලොකු ඉඩකඩක් නැහැ අපේ රූම් එකේ. දැන් එක ඇතුල් වෙන තමයි හැමදේම හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ උනට වඩා බඩු මේක පැක් කරගන්න නැතුව ලෝඩ් කරගෙන හැමතැනම බඩු තියාගෙන එහෙම කරගන්න නැතුව ඉතින් පිනවලකට අපේ පොඩි රූම් එක තියාගන්න. ඉතින් මේ රූම් එක තමයි අපේ රූම් එක. ඉතින් ඇත්තටම අපි දෙන්නට මේක ඇති හොඳටම ඇති. පාටිෂන් එහෙම ගත්තොත් ඉතින් ගොඩක් මීට පොඩි. ඉතින් ඒවට වෙනම බාත්รูමුත් නැහැ. අපිට මේකට බාත්รูම් එකක් තියෙනවා. ඒසී එකක් වෙනම තියෙනවා. මේකේ ප්‍රයිවසි එක තියෙනවා හොඳටම. ඉතින් මේක ලංකාවේ සල්ලි වලින් වෙනවා $200,000. ඒ කියන්නේ ඩිරම්ස් 2000ක් වෙනවා මේ රූම් එක. එතකොට අපි කී මනි එකක් විදිහට ඩිරම් 500ක් දෙන්න ඕන. ලංකාවේ සල්ලි රුපියල් 50,000. එහෙම තමයි රූම් එක අපි ගත්තේ. ඉතින් ඕගොල්ලොන්ට දුබායි ආවහම ඕගොල්ලෝ බෙඩ් ප්ලේස් වලට එනවනම් පාටිෂන් එකට එනවනම් අනිවාර්යෙන් සල්ලි අරන් එන්න. කිසි කෙනෙක් මෙහෙ උදව් කරන්න කෙනෙක් නැහැ. කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඔයාලට යා විශ්වාස කරන් එන්න. එහෙම ඉන්නවනම් නැහැ කෙනෙක් නම් ගොඩක් හොඳයි. යාළුවෝ නම් කවුරුත් විශ්වාස කරන්න එපා. යාළුවෝ ඇත්තරම ඉන්නේ තමන් ගාව තියෙනවනම් විතරයි. නැති වෙලාවට කිසි කෙනෙක් උදව් කරන්නේ නැහැ. ඔක්කොම බිසි, හැමෝම බිසි. ඒක තමයි කියන්නේ මේ රටේ ඇත්ත. බිසි ඒ වුණාට මේ රටේ හැමෝටම නිවාඩුවට සතියේ නිවාඩු දවස් දෙක තියෙන කට්ටිය ඉන්නවා, දවස් තියෙන කට්ටිය ඉන්නවා. ඒ හැම දෙයක්ම තියෙනවා මේ හැම කෙනෙක්ටම. ඉතින් ඒ හැමෝම කියන්නේ බිසි. කොයි රාය ගත්තත් බිසි, නිවාඩු දවසටත් බිසි.
ඉතින් ඒකින්ද යාළුවෝ බලාගන්නම් ඉන්න එපා. පුළුවන් තරම් මේ තමන්ගේ අතේ සල්ලි තියාගෙන තමන්ට තනියම දෙයක් කරගන්න පුළුවන් නම් මේ රටට එන්න. ඔන්ලයින් ඇප්ලයි කරන්න ජොබ්ස් දින ඕන තරම් ඔන්ලයින් වලින්. එතකොට කවුරු හරි ඔය පිට රටවල් වල මිනිස්සු ගිහිල්ලා අඳුරන කවුරු හරි ඉන්නවා නම් කලින් හිටපු කෙනෙක් නම් ඒගොල්ලොන්ට කතා කරන්න, ඒ කම්පැනියට පරණ කම්පැනියට කතා කරන්න ගිහිල්ලා CVs දෙන්න කම්පැනිස් වලට ගිහිල්ලා. ඉතින් ඔන්ලයින් ඇප්ලයි කරන්න තමයි ගොඩාක්ම තියෙන්නේ හොටෙල් වලට. හොටෙල් වලට නම් අතේ දුන්නට වැඩක් නෑ, ඔන්ලයින් වලින් ඇප්ලයි කරලා තමයි ගොඩාක් කට්ටිය. ඒ තමයි අපේ පුච්ච කාමරේ. ඉතින් අපි දෙන්නට ඒක ගොඩාක් ප්‍රමාණවත් අපි දෙන්නෙක් නිසා. ඉතින් අපි වැඩට යනවා, ගෙදර එනවා, උයා ගන්නවා, කනවා, අපි කිචන් එකත් අතවලට පෙන්නන්නම්. ඉතින් දෙන්නෙක් ඉතින් හොඳටම ප්‍රමාණවත්. ජොබ්ස් කරන්න ඕනේ දෙන්නම, නැත්නම් මේ වගේ තැනකට ගෙවන එක එහෙම ලේසි නැහැ. එක්කෙනෙක් කියන්නේ ගොඩාක් ලොකු පඩියක් ගන්නවා නම් හස්බන්ඩ්, ඒක ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඉතින් දෙන්නම ජොබ් එක කරලා ඉන්න තැන් වලට ගෙවාගෙන කන්න බොන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ ඇවිදින්න යනවා, ඒ ට්‍රාන්ස්පෝර්ටේෂන් මේ හැම දෙයකටම සල්ලි ගොඩාක් වුණ ඩුබායි වල. ඉතින් කවුරු හරි විසිට් එනවා නම් ඉතින් අලුත්ම නම් ඩුබායි වලට ඉතින් ටිකක් අමාරුයි මුල් කාලේදී. ඉතින් අපිට කවත් විශ්වාස කරන් යන්න බෑ. ඉතින් මෙයා කිව්වා වගේ අපිට මෙයා උදව් කරයි, අර උදව් කරයි කියලා ඉන්නේ. හොඳම දේ තමයි පුළුවන් තරම් ඔබට සල්ලි අරන් එන්න. ඔගොල්ලෝ මාස තුනක් විසිට් එක, මාස තුනට මැති වෙන්න සල්ලි අරගෙන එන්න උත්සාහ කරන්න කොහොම හරි. ඉතින් ඒ කාලෙතරතරදී ඔයගොල්ලන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් හොඳට ඉංග්‍රීසි කතා කරගන්න පුළුවන් නම් මාසයක් ඇතුළත වගේම ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයි ඔයගොල්ලෝ ආස ෆීල්ඩ් එකෙන්. ඉතින් එහෙම නැත්නම් ඉතින් සල්ලි අරන් යන්න ඕනේ ඕගොල්ලෝගේ ආස කරන ජොබ් එක හම්බ වෙනකම්. ඉතින් ජීවත් වෙන්න මෙහෙ. අපිත් එක අපි ගිය පාරේ හිටියට වඩා මේ පාර එනකොට අපි දැන් දැක්කා මේ ගොඩක් වෙනස් වෙලා තියෙන ඩුබයි එක. ගොඩක් වෙනස්. බඩු මිල ගොඩක් වැඩි. එතකොට පෙට්‍රල් ගණන් පෙට්‍රල් ලීටරයක් 3ක් වෙනවා. එතකොට ඉස්සර තේ එකක් ඩිරාම් එකයි, දැන් ඩිරාම් එකයි 50යි. හැමදේම ගණන්. කෑම එක පවා ගණන්. ඉස්සර ඩිරාම් 5ට 6ට දුණු බුරියානි දැන් නැහැ. හැමදේම ගණන් ගත්තොත් බයවල ගණන් බඩු දැයි. හැමදේම ගණන් නෙමෙයි. හැබැයි ඉතින් එකම දේ මෙහෙ ඉතින් මිනිස්සුන්ට හැමන පඩිය හොඳයි. හොඳට කාලා බීලා ඉන්න පුළුවන්. නිසා ඒක ඇත්තට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙ හම්බෙන පඩියත් එක්ක ඒ මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැහැ. හොඳට කාලා බීලා සැපට ඉන්න පුළුවන්. පුංචි කුස්සිය තමයි ඉතින් අපි උයා ගන්න කරනේවා. මේ තමයි ෆ්‍රිජ් එක තියෙන්නේ. මේ තමයි ගෙස්ට් ටොයිලට් එක. මේකට ඉතින් හොඳට පිස්සුයි. මේ තියෙන්නේ කබඩ් පට්ටියට උඩ නවින බඩු ටික තියාගන්න. තවත් සිංක් එක තියෙනවා. වොෂින් මැෂින් එක තියෙන කුස්සියම තමයි මේ. කුස්සිය තමයි තියාගන්න මොකද රෙදි ටික හොද ගන්න. තියෙන්නේ කුකර් එක, ඩිප් හතර එකක්, ඒක ආවන් එක තියෙනවා, කැමරත් කරගන්න මයික්‍රෝ ආවන් එක තියෙනවා, හීටර් එකක් තියෙනවා, රයිස් කුකර් තියෙනවා, යටත් ඒ විදිහම ලාච්චු කබඩ්. ඉතින් අද අපි මේ වීඩියෝ එක ගොඩක්ම කරන්න හේතුවේ ගොඩක් අයට මේ ප්‍රශ්නේ තිබුණා, මොන වගේද රූම්ස්, කොහොමද ගන්නේ, කීයද ප්‍රයිස්, මේ වගේ දේවල්. ඉතින් ඔයගොල්ලන්ගේ බජට් එකට ගැලපෙන තැනක් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. මොකද මෙහි ගොඩාක් රූම්ස් ගණන්. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් ඔයගොල්ලෝගේ ජොබ් එක කරන තැන accommodation වල ඉන්නත් පුළුවන්. නිදහසේ ඉන්න කැමති නම් මේ වගේ outside මේ වගේ room එකක් අරගෙන ඉන්නත් පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ නැති කියලා මේ වීඩියෝ එකිනුත්. එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.